පාතාලයන්ට. පාතාලයන්ගේ ක්‍රමය බය කරලා සල්ලි ගන්න. අපේ කේන්දරකාරියොත් ඉන්නවා, මං කාර්ය කින වචන පාවිච්චි කරන්නේ, ජනතාව බය කරලා සල්ලි හම්බ කරනවා. මේක බුදුරජාණන් වහන්සේගේ බෞද්ධ දර්ශනය තුළින් ප්‍රතික්ෂේප කරපු විෂයක් නෙවෙයි. අර කිව්වේ අනුන්ගේ ශිෂ්‍යයාට දෙන්න එපායි කියලා. ඒ මේ පදනම කඩලා දුන්නොත් දුන්න එකක් කපෝති, දත් එකක් කපෝති, උගෙන් කේන්දර බලවගත්ත එකක් කපෝති. සෙනසුරුගෙන් ওই විදිය අපලයක් නැහැ. සෙනසුරු තමයි හાર્ඩ් ට්‍රේනින්ග් එකක් දෙන්නේ, දුෂ්කර පුහුණුවක් දෙන්නේ. ඔබ හැදියා, ඔබ මූණ දීපා, ඔබ බේරියන්, උඹේ හිසට, උඹේ අත හෙවටන්න විය යුතුයි කියන අදිෂ්ඨානය දෙන්නේ සෙනසුරුටයි. ඒ නිසා වන්දනා කරන්න සෙනසුරු. ජ්‍යොතිෂය පරණ එක ඇත්ත, නවීන තාක්ෂණයට අන්තර්ගත නොවන කියලා එක ප්‍රතික්ෂේප කළ යුතු විෂයක් නෙවෙයි. ධනය ඉපයීම සඳහා තියන්නා වූ අතිවිශිෂ්ට යෝගයක් තමයි ලක්ෂ්මී යෝගය. අයිබෝන් සත්‍යවීර්ය YouTube channel එක කරා අපි මීට කලින් අපි කතා බහ කරලා තිනවා, ජ්‍යොතිෂය ගැන කතා කරලා තිනවා, මේ ලංකාවේ සෑම විෂයක් ගැන මම කතා කරලා තිනවා. මේ සත්‍ය විලෝක අද ආවේ ඔයගොල්ලන්ට ජ්‍යොතිෂමය කාලීන වැඩසටහනක් කරගෙන. ඉතින් අපේ රටේ සිදුවෙන දේවල් දායම් බලපාන හැටි, ඒ වගේම මේ ඇත්තත් ජ්‍යොතිෂය ඇත්තත් බොරුවක්ද, මේ ගැන සාකච්ඡා කරන්න අපි සමගද සම්බන්ධයි වෙනවා ජ්‍යොති, ඒ වගේම ජ්‍යොතිෂ විද්‍යා විභූෂණ රාජ්‍ය සම්මානලාභී ආනන්ද සෙනවිරත්න. අදෝ මාතෙන්. ඒ වගේම තිරසාර පංචාංග ලිපි කතු චමත් පොතරවාල මාත්මය. ඇත්තටම මේ අපි මේ ජ්‍යොතිෂය ගැන කතා කරනවා. අහිංසක පොල්වතු පැලේ ඉන්න අම්මා තාත්තා දුව දරුවා වගේම මහා මන්දිරවල ඉන්න සිවු දෙනත් ගොඩාක් දුරට මේ ජ්‍යොතිෂය වාස්තු තමන් එක පිළිගැනීමක් තියෙනවා ගොඩාක් බහුතරයක්. ඇත්තට මේ කතන්දරේ මම මේ ඇත්තම සත්‍යවිලෝක කරා මේ වැඩේ කටයුත්තට උඩ දුන්නේ අපේ මිනිස්සුන්ගේ හදවතේ තියෙනවා මේ ජ්‍යොතිෂය ගැන ඇඟේ ලේවල වල කෑවිච්ච දෙයක්. මොකක්ද? අපි උදුනහම උපන් වෙලාව ගන්නවා. ඒ උපන් දිනේ උපන් වෙලාව අනුව ජීවිතය කතාව කියනවා. ඇත්තට මේ ජීවිත කතාව කියන් යන්න නිවර්ති පුද්ගලයා කොහොමද අපි හොයාගන්නේ? කොහොමද ජ්‍යොතිෂය විශ්වාසය තබන්නේ? මොකද මේ දැන් මෙච්ච දේවල් වුණා. අවුරුදු කාලෙ ඉඳලා අවුරුදු එකක් කාලෙ ඉඳලා මේ මොනතුරු ඊට කලින් ඉඳලා මේ විෂය හිඟා කෑමක් වෙලා තියෙනවා. වංචාකාරු බිහිලා තියෙනවා. හොරු බිහිලා තියෙනවා. කවුරු කියන්නේ එහෙම මෙන් ඉගෙන ගන්නවා, ගුරුවරයාගෙන් පොට්ටක් එහෙම ඉගෙන ගන්නවා ගිහිල්ලා එහෙම මම නෙමෙයි කියන්නේ, එහෙම අය ඉන්න පුළුවන්. තව කෙනෙකුට මේ මම්මයි කියන්නේ හිතෙන්න පුළුවන්. ඒ නිසා මම පළවෙනිම අපි ජ්‍යොතිෂ විද්‍යා විභූෂණ රාජ්‍ය සම්මානලාභී ආනන්ද සෙනවිරත්න මහත්මයාගෙන් අහන්න කැමති. ආමා, ඔබතුමා ඉගෙන ගත්තේ ගුරුවරයෙක්ගෙන්ද, ගුරු මුෂ්ටියක් අරගෙන, නැත්නම් මේ ජ්‍යොතිෂය කියන්නේ නිකම්ම අවජාතක විෂයක්? සත් මහත්මයෝ, ඔබතුමා ඉතාම වැදගත් ප්‍රශ්නයක් ඉල්ලගනි. ඔබතුමන්ලගේ මේ YouTube නාලිකාවේ නම සත්‍ය. ඒ නිසා සත්‍ය ජනතාව වෙත ළඟා කර දීම මේ නමේ හැටියට කළ යුතුද? මම මෙහෙම කියන්නම්. අද මේ මොහොත වෙනකොට ජ්‍යොතිර්ශාස්ත්‍රඥයන් විතරක් නෙමෙයි, මේ ජ්‍යොතිර්ශාස්ත්‍රඥයන්ව ඉදිරිපත් කරන, සාකච්ඡා කරන ලොකු පොඩි සියලු නායකා පවා ජනතාවගේ සැකයට, සමහරලාට පිළිකුලට භාජනය වෙලා තියෙනවා. ඒකේ නාලිකා කරන අයගේ හෝ ජ්‍යොතිෂ විෂය භාවිතා කරන අයගේ වරදක් නෙමෙයි. මේක දැන් ඔබතුමා යුජින් නාලිකාවක් කරනවා නම් ඔබතුමා ජ්‍යොතිෂ පිළිබඳ විශේෂඥයෙක් නෙමෙයි. ඒ නිසා බොහොම සත්භාවයෙන් ඔබතුමා මගේ කනාව කියන්නේ මොනවද යන්නේ. මම ඇඟට නොදෙන හිමිසරි මේක ජාවාරමක් බවට පත් කරගන්නවා. ඒකේ වරදයි තියෙන්නේ, විෂය වරද නෙමෙයි. ඉතින් ඔබතුමා ඇහුවා මේ හොඳ හෝ නරක ජ්‍යොතිර්ශාස්ත්‍රඥයෙක්ව, කේන්දර කරුවෙක්ව, පලාපල කරුවෙක්ව මෙහෙම භාවිතා කරමුකෝ, තෝරා ගන්න කොහොමද?
මොන ක්‍රමෙන් හරි සඳහන් බලන කෙනෙක්ව දැනගත්තද යන්න ගිහින් හම්බ වෙන්න දෙන්න කේන්දරේ ඒ ගලාපු කේන්දරේ හෝ සමහරවිට තුමා ඔය තුමිය වෙන කේන්දරයක් හදලා බලන්න දැන් මුලින්ම දැනගන්න මේ කේන්දරේ අරගෙන එතුමාට පුළුවන් වුණාද පුළුවන් වෙනවද කේන්දරේ බලන්න අප ඔබව හඳුනා ගන්න ඔබ මෙන්න මේ විදිහේ ගතිගුණ තියෙන කෙනෙක් ඔබ මේ විදිහේ විශ්යන්ට කැමති මේ විදිහේ විශ්යන්ට දක්ෂකම් දක්වනවා ඔබ ජීවිතේ මෙන්න මේ කාලේ පුරාවට දිනුවක් ලැබුණා මේ කාලේ පුරාවට යම් යම් අපහසුතා වලටපත් වුණා එතකොට කේන්දරපත් කියන්න පුළුවන් ඒ අසනීපයක්ද ඒ අපහසුතාවය එහෙම නැත්නම් නඩු හදාදී කාරණාද ඒ අපහසුතාව වලින් ගොඩ උනේ කොහොමද නඩු හබනම් දිනුවද අපකීර්තියක් කවුරු එල්ල කළා නම් ඒක නිකන් අහක යන හුලඟක් වගේ වුණාද ඒ විදිහට ඔබේ අතීතයේ ටිකක් ඒ හඳහන් කරුලවා කියවා ගන්න දැන් මම දන්න සමහර කේන්දර බලන අය ඉන්නවා අර හඳහන හිමියාගේ තාත්තා ගැනත් කියනවා තාත්තා මහගෙදර ගැනත් කියනවා මේ කේන්දර කරු පදිංචිද මේ වෙලිගහක් තියෙනවා නම් අඹගහක් තියෙනවා නම් ඒ විස්තරක් කියනවා මෙන්න මේ ක්‍රමෙන් ඉතාම ප්‍රබල යහපත් කාරණා දෙකක් වෙනවා එකක් කේන්දර බලන්න ගිය ඔබට තේරුම් ගන්න පුළුවන් මේ කේන්දර බලන කෙනාට කේන්දර බලන්න පුළුවන් බව අනිත් වැදගත්ම කාරණාව තමයි කේන්දර බලන කෙනාට දැනගන්න පුළුවන් මේ මිනිස්සයා මට දුන්න උපන් දිනේ උපන් වේලාව උපන් ස්ථානය නිවැරදි ඒ නිසා මගේ ඉදිරියේ තියෙනවා නිවැරදි කේන්දරයක් මම වංචාකාරයෙක් නොවි ආත්ම විශ්වාසයෙන් යුතුව මට ඒ කේන්දරේ බලන්න පුළුවන් කියන හැඟීම කේන්දර කටුට ඇති වෙනවා සුබ සසන්ත මහත්මියෝ මේක හොඳ සංයෝගයක් කේන්දර බලන්න ඕන කෙනා දන්නවා මොහුට කේන්දර බලන්න පුළුවන් කේන්දර බලන කෙනා දන්නවා මගේ ඉදිරියේ තියෙනවා නිවැරදි කේන්දරයක් ඔය පදනමේ සිට පලාපල කතනය කරගන්න කවදාක්වත් කේන්දර බලන ඔබට යහපතක් මිසක් ජීවිතේට අයහපතක් වෙන්නේ නෑමයි ඒක අද්දුටුවයි සත්‍යයි නෑ ඔබතුම ඔහම කිව්වට දැන් ඔබතුම කියන එහෙම ඉන්නේ හොයාගෙන යන්න ඒ කියන්නේ යන්න වෙන උතුරු ඉන්න නැගලියද දැන් එහෙම කොහොමද හොයන්නේ කියන්නේ එහෙම කොහොමද ඔබතුම කියන විදිහට මිනිස්සෙක් ගාවට ගිහලා ඔය කියන තමන්ගේ ඔය කියන ලක්ෂණ ඒ මිනිස්සෙට එහෙම පුළුවන් නම් ඒ මිනිස්සයා හඳහන බලන්න ඉන්නේ නෑ නේද හඳහන බලන්නේ නැහැ කියන්නේ සාමාන්‍යයෙන් මේ මනුස්සයාට ඔය දැනුම තියෙනවා නම් දැන් ඔබතුමා කියන්නේ සාමාන්‍ය ඔතට ඉන්නේ හඳහන බලන්න මං කියන්නේ පොල්ලක පැලේ ඉඳලා බුද්ධිමත්කමෙන් අඩුකමෙන් ඉඳලා ඉහළ තැන ඉඳන් එන්න පුළුවන්. ඔව්. එතකොට මහත්තයෝ අපිට කොහොමද මේ එන අම්මට, එන ආච්චිට, එන සීයට, එන තණ්ඩකට දරුවට ඔය කියන ලක්ෂණ හොයාගන්න නෙමෙයි නින්නේ. ඔතන ඉන්නේ හඳහන තමන් දුන්නා ජෝතිෂය කියන්නේ ඔක්කොම එකයි. එහෙම පරමාර්ථයෙන් ඉන්නේ. ඒක හරි. ඔන්න ඔය දැන් මම මෙතෙන් දෙන්නම්කො දැන් මම මුලින්ම රූපවාහිනී නාලිකාවක ජ්‍යොතිෂ වැඩසටහනක් කරන කාලෙදී අපි ඒ ආයතනයෙන් පිට වෙලා අපේ ෆෝන් එක ක්‍රියාත්මක කරපුවාම කෝල්ස් එනවා කෝලින්ෙන් අපෙන් කේන්දර බලන්න ලැහැක්ති වෙලා දැන් එහෙම කෝල්ස් එන්නේ නැහැ රූපවාහිනී නාලිකාවක හෝ YouTube නාලිකාවක බැඳී හිටිය කියලා මොහු ජ්‍යොතිෂ කෙරුමක් කියලා මේ රටේ මිනිස්සු රැවටිලා හිටපු කාලේ ඉවරයි. දැන් කේන්දරයක් බලන්න එන්නේ එක්ක අහගන්නවා චමත් කුතරාවල් මහත්තයාගේ. අනේ ඔබතුමා දන්න තව කේන්දරකාරයෙක් ඉන්නවා. නැත්නම් සුසන්ත මහත්තයාට කියනවා. සුසන්ත මහත්තය ඔබ මේ ලංකාවේ එක එක පැතිකඩවල් තියෙන එක එක හරස් කඩවල් අරගෙන එක එක පුද්ගලයන්ව සම්මුඛ පරීක්ෂණයට භාජනය කරනවා. අනේ මට පොඩ්ඩක් හරි විශ්වාස කරන්න පුළුවන් කෙනෙක් කියන්නේ. සත්‍යකෙම කියන්නේ. එහෙම කිව්වහම යන්න ගිහින් කේන්දරේ බලව ගන්න. දෙන්න කේන්දරේ. ඔබ තුමා හොඳට දන්න කාරණා කීපයක් අර කේන්දර කරු නැවත ඔබ වෙත කියනවා නම් ඔහුත් නිවැරදි ඔබේ කේන්දරෙත් නිවැරදි එතන සිට කේන්දර වැලීම ආරම්භ කරන්න. දන්න කෙනෙක් රකමදාරු කරනවා නම් YouTube වලින් නෙමෙයි රූපවාහිනියෙන් නෙමෙයි මගෙන් කේන්දරේ කවුරුහරි බැලුවා නම්
මාවේක නාරකමන් කරනවා. මේ කිරසර පංචාංගේ කතෘතුමා චමත්කතාවල මහත්තයා ඉතුමාගේ කේන්දර බලපු අය කවුරුරෙක්ම දාලු කරනවා දැන්න බලව ගන්න. දැන් මට මගේ කේන්දරේ බලන්න කම්මැලි. මෙතෙන් එන අයගෙන් මං අහනවා කාගෙන්ද අන්තිමට කේන්දරේ බැලුවේ? ආ චමත්කතාවල මහත්තයගෙන්. හොඳයිද? සෑහෙන්න හොඳයි. ගල්වික්කද හපෝයි නැහැ. යන්ත්‍රයක් දාන්න සල්ලි ඉල්ලලා අනේ නැහැ. මම මේ චමත් මහත්තයාට කඩේ යනවා නෙමෙයි ඔන කෙනෙක් දන්නවා මම මූට කියනවා මට දිහන්න දේවල් වරදින්න දේවල් නැහැ. මේ ඇත්ත කියන්නේ. ඒ විදිහට තෝරා බේරගෙන යන්න ඒ ගියා. තමන් ප්‍රත්‍යක්ෂ කරගන්න මූට කේන්දර බලන්න පුළුවන් ද බැරිද කියන එක. එයා අතීත ගැන කිව්වා මේ අතීතය ඔබ දන්නවා. ඒ වෙලෙ වැරදි නම් අනාගතේ විශ්වාසී යුතුව එතුමාව කියව ගන්න. ඔතන වෙන තුනක් කියවුවා. දැන් මේක මේ ඕපපාතික විශ්යන්ද මේක කාගෙන් ඉගෙන ගත්තේ? ජෝතිෂයේ පවතින්නේ පැහැදිලිවම ගුරුකුල සම්ප්‍රදාය අනුව. හේන් රාවෝ එතුමා හිටපු ජ්‍යෙෂ්ඨ පරිපාලනධාරී ඒ වගේම කේන්ද්‍රපාලන මහත්මේ එතුමා එතුමාගේ එක්තරා කෘතියක කියනවා එදා පැරණි ඉන්දියාවේ පවුලේ දක්ෂම පිරිමි දරුවව ජෝතිෂය ඉගෙන ගන්න ගුරුකුල සම්ප්‍රදායකට ඇතුළත් කළාය. දක්ෂම පිරිමි ළමයා. ඔහු අවුරුදු 12ක් ඒ ගුරුකුලේ ඉඳගෙන ජෝතිෂය ඉගෙන ගන්නවා. අපි යන අපේ බෞද්ධ සාහිත්‍යයේ දිසාපාම ඔන්න ඔය ක්‍රමයක්. ඊට පස්සේ සුන්දරදී භාරතය නැත්නම් ඉන්දියාව යටත් කරලා අපේ වගේම මේ සියලු සම්ප්‍රදායන් අපේ හරයන් අපේ උරුමයන් හැල්ලු කළා පාචල් කළා ලංකාවටපත් කළා. ඊට පස්සේ ඉන්දියාවෙත් මොකද උනේ? අදක්ෂම කොළුව යවනවලු ජ්‍යොතිෂය ඉගෙන ගන්න. ඔන්න ඉන්දියාවෙත් ජ්‍යොතිෂය පිළිහිම ලක්ුණා. මම ඉතාම ආඩම්බරෙන් කියනවා මිට පෙරත් මම ලියලා තියෙනවා මගේ මුල් ජ්‍යොතිෂ ගුරුවරයා මේ මෙතන ඉඳලා කූ හඬක් දුරින් ජීවත් වෙන ජීවත් වුණ සියාදුරුන්නා මගේ මුල් ගුරුවරයා මේ ගමේ රෙදි නැන්දගේ බෑණ ජුණ්ඩි කියන රෙදි නැන්දගේ බෑණ මම ඉගෙන ගත්තේ මුලින්ම එතුමාගේ. එතුමා නොයෙකුත් ප්‍රසදාන නොයෙකුත් පොත් දීලා මට මේ විෂය හරියයිද කියන එක හරියට අර මිහිඳු හාමුදුරුවෝ ප්‍රශ්න අහුවා වගේ මාව ඉතාම සූර ක්‍රමයකට පරීක්ෂා කරන්න බලලා තමයි මට ඒ ටික කියා දුන්නේ. ඊට පස්සේ කොළොන්නාවේ හාමුදුරුවෝ ඊට පස්සේ කඳුරට එහා හිටපු ඇලදුවේ හාමුදුරුවෝ ඒගොල්ලන්ගේ ළඟට ගිහින් ඒගොල්ලෝ කේන්දර බලනව අහගෙන හිටලා ගැටළු දෙනක් තියෙනවා දැනගෙන එහෙමයි මේ විශ්ය ඉගෙන ගත්තේ. ඊට පස්සේ ආචාර්ය බීවී රාමන් කේ රාව කේස් ක්‍රිෂ්ණමූර්ති ඉබේ පොතපත කියවලා තව දැනුව වැඩි දියුණු කරගත්තා. මම මතක් කරන්න ඕන ඉතාම කෘතවේදීව මාව ප්‍රසිද්ධ ජ්‍යොතිෂ ලෝකෙට හඳුන්වා දුන්න සුභසත පත්‍රයේ හිටපු කතෘ චන්ද්‍රශ්‍රී කුලරත්න මැතිතුමා. එතුමා කපිතාන්වරේ හමුදාවේ හිටපු සුභසත කතෘ සුවිශේෂී ගණයේ ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයෙක්. එතුමාගෙන් මම ඉගෙන ගත්තා. ඊට පස්සේ වන්දනා හිමි එන්ඩීපී මිත්‍රවත්ත කියලා වත්තේ එතුමා කාලෙකට පෙර මේ පුටුසීට් කුෂන් කරපු මහත්තේ සපත්තු මහපු මහත්තේ ඒ එන්ඩීපී වික්‍රමත් මහත්තයේ කකුල් දෙක ළඟට ගිහින් චන්ද්‍ර විහාරයානේ කියන විෂය ඉගෙන ගත්තා. මේක ගුරුකෝල සම්ප්‍රදායකින් ඉගෙන ගන්න ඕනේ. මොකද ගුරුවරයා කියා දෙන්නේ තමන්ගේ ගුරුවරයාගෙන් දැනගෙන තමන්ගේ ගුරුවරයාට මේක හරි තමන්ට හරි ඒ ප්‍රත්‍යක්ෂ වෙච්ච එක තමයි ගෝලයට හම්බ වෙන්නේ. මම ගලාපත්ති මහත්තයාගෙන් ඉගෙන ගත්තා. එතුමා දෙවුන්දර මිනිස්සේ එතුමා නාවිකේ රජයේ නාවිකේ නේවියක හිටු මහත්මේ එතුමා ඉගෙනගෙන තියෙන්නේ මම කාගෙන්ද ගලාපත්ති මහත්තයා ඉගෙන ගත්තේ? අම්බලංගර ගුරුන්නාන්සේගෙන්. අම්බලංගර ගුරුන්නාන්සේ මොකද ඉගෙන ගත්තේ? ඉන්දියාවට ගිහින්. ඉතින් ඉහත් තුමාට කියන්න දැනුමක් තිබුණේ නැහැ. එතුමාලා භාවිතා කළේ මට මතක නැහැ මොකක්ද ඒ ගුරුකුලය කියලා විශේෂ සත්‍ය සංහිතාව. සත්‍ය සංහිතාවේදී සිද්ධාන්ත අනුව තමයි ගලාපත්ති මහත්තයා කේන්දර වෙන්නේ. ඒක තමයි මට කියා දුන්නේ. නමුත් විශේෂ වෙන්නේ ගලාපත්ති මහත්තයා දැනගෙන හිටියේ නැහැ ඔය සිද්ධාන්ත ටික තියෙන්නේ සත්‍ය සංහිතාවේ කියලා. හොත නදනුවට හොඳ දැනුමක් තිබුණා. ගුරුකුල සම්ප්‍රදායෙන් පමණයි මෙය හැදෑරිය හැක්කේ. මෙය ගුරුවරයා විසින්
ශිෂ්‍යයා වෙත හොඳ හිතින් දානය කරනු ලබන විෂයක්. එතකොට මේ විෂය සිද්ධි වෙනවා. ඊට හැර විසාර පංචාංගලි දෙකත් චමත්පුතරාල මාත්‍ය දැන් ඔබතුමාගෙන් මම ඒ ප්‍රශ්න ටික ලෝනා ගේරෝමි උත්තර ඉන්න තමා මම මෙහෙම ප්‍රශ්නයක් අහුවොත් දැන් මේ ගුරුගෝල සම්බන්ධයෙන් කතා කරා. හැබැයි දැන් අපිට මේ වර්තමාන තත්ත්වයේ කාලය තුල අපි දැක ගන්න හම් වෙනවා මේ ගුරුතුමුන්ට ගෝලෙක මේ සහය කීනවද මෙතන සැලකීම ගණන් ගැනීම කිසිම නැහැනේ. දැන් ඔබතුමාලා කණ්ඩායම් වශයෙන් උගන්වනවා සාමාන්‍යයෙන් මේ දැන් මෙතුමා කිව්ව විදිහට ආනන්ද සිවුරත් මහත්මයා කිව්ව විදිහට ගෝලෙක එපි කොහොමද ඒ ලක්ෂණ මොනවද දතුකුණ මොනවද ඒවා මෙයාට ගැළපෙනවා කියලා බලන නිගුන්නේ. දැන් ඔබතුමාලා මුල් පස්සේ හැමයාමත් මේ දින්නේ තමන්ගේ ජීවිතය කැප කරලා හරි තමන්ගේ විශ්ය කැප කරලා හරි තමන්ගේ දැනුම කැප කරලා මොකක් හරි කරලා මේ කීයකට හොයාගන්න බලාපොරොත්තු වෙන්නේ කරන්නේ නැත්නම් හොඳ ගෝල සම්ප්‍රදායික පරම්පරාවක් අනාගතේ බිහි කරන්න දහද පළමුකටම සත්‍යවිලෝක මේ මාධ්‍ය ආයතනයේ මම සිදුවන දෙනවා මේ කාවින් මාතෘකාව ගැන සාකච්ඡා කිරීම. ඒ වගේම අපේ ගුරුවරයෙකු මේ ආනන්ද සෙනරත්න ගුරුතුමාගේ ගුරුවරු ගැනවහම් මට පුදුමිතුණා. මෙච්චර දිනකින් මේ අය ඉගෙනගත්තද කියන්නේ ඒක අද කනට වැටුණාට මගේ හිතේ ඒ පිළිබඳ විශ්වාසයක් තිබුණා. එතුමා මේ ළඟදී බොහොම සමීප මිත්‍රයසුරකට අපි දෙන්නපත් උනේ. එතුමාත් එක්ක කතා කරන සාකච්ඡාවලදී එතුමා මොන හරි ප්‍රශ්නයක් අහුවම ඒකට දෙන උත්තර බොහොම සාර්ථක උත්තරයක් දෙන්නේ. ඉතින් ඒ වගේ සාත්‍ය වශයෙන් බොහොම කියන දැනුමක් තියෙන කෙනෙක් දැන්ට ලංකාවේ ඉන්නවා නම් අපේ ඇඟිලි ගානටත් වැඩිය අඩුයි මියහා සමාන දැනුම් තියෙන පිරිස. බොහොම සන්තෝසයි එතුමාත් සමග එකට වාඩි වෙලා මේ සාකච්ඡාවට මටත් මොන හරි කියන්න ලැබිච්ච එකද. ගුරුගෝල සම්ප්‍රදාය මතම තමයි ඇත්තටම ජෝසි ඉගෙන ගන්න ඕන. මොකද ගුරුවරයාගෙන් අසා දැනගත යුතු කරුණ ගුරුවරයාගෙන් අසා දැනගන්න ඕන. එක ශ්ලෝකයක් තියෙනවා ගුරුවරට හැම දෙයක්ම කියලා දෙන්න බැරි අවස්ථාවන් විග්‍රහ කරන තැන මම කියන්නම්. ඒක ආචාර්යා පාදමා දත්තේ පාදං සිස සෝමේ දෙහත් පාදං සබ්‍රහ්ම චාරීභ්‍ය පාදං කාලක්‍රමේච. මේ කියන්නේ ගුරුවරයාගේ ගුරුවරයා එක කොටසක් මේ හැම විෂයකම ගුරුවරයා උගන්වන්නේ එක කොටසයි. ආචාර්යා පාදමා දත්තේ පාදං සිස සෝමේ දෙහත් අනිත් කොටස ශිෂ්‍යයන්ගේ උත්සාහයෙන් තමයි අනිත් කොටස සම්පූර්ණ. අනිත් කොටස සමන් ඒ විෂය ගෙන ගන්න කාලෙදී අසුර කරපු පිරිසකින් හෝ එහෙම නැත්නම් ඒ පිළිබඳව දන්න අනිත් විද්වත් අයගෙන් අසා දැනගන්න ඕන. අනිත් කොටස එයාට දැනගන්න පුළුවන් වෙන්නේ කාර්යයගේ අවෑමෙන්. ඒ නිසා සාමාන්‍යයෙන් මාස 6කට විතර දෝෂ පාඩම් මාලාවකට සීමා වෙලා දෝෂය සියල්ල ගන්වයි කියලා විවිධ මුද්‍රිත මාධ්‍යයෙන් විද්‍යුත් මාධ්‍යයෙන් ප්‍රයත්න වශයෙන් ප්‍රචාරය කළාට කිසිසේත් ඒක කළ නොහැකි කාර්යයක්. ඒට හේතුව මම කිව්ව ශ්ලෝකයට සම්බන්ධයි. සාමාන්‍යයෙන් අපි අවුරුදු 80ක් විතර ජීවත් වෙන මිනිස්සෙක් ගත්තොත් එහෙම දෝෂයේ ප්‍රවේශ වෙන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 10 12දී නෙමෙයි බොහෝ විට අවුරුදු අඩුම තරමේ 30ක්වත් පයින්කොට තමයි දෝෂය ගැන ලොකු ඇල්මක් බැල්මක් සහ ඒ ගැන විශ්වාසයක් ඇති වෙලා ඒකේ ඇත්ත නැත්ත හොයන්න මිනිස්සු පෙරෙන්නේ. සමාන කෑනම් 20 විතර ඉඳන් ඒ ප්‍රවේශය ගන්නවා. ඉතින් සාමාන්‍යයෙන් අර එක කොටසකට මේක කොටස් හතරකට විදුවත් අවුරුදු 80ක් විතර ජීවත් වෙන මනුස්සයාට 20 කියන ගත්තොත් අවුරුදු 15ක්වත් යන එක කොටසක් සම්පූර්ණ කරගන්න. ගුරුවරයාගෙන් ඔය මාස 6න් සීමා කරලා නෙමෙයි ඉස්සරහ ජෝසිය ඉගෙන ගත්තේ. මේ ආනන්ද මහත්තය කියන වගේ ගුරුවරයා ඉන්න තැනට ගිහිල්ලා එයාගේ පාද නමස්කාර කරලා යම් යම් දේවල් දැනගෙන ඒවා මේ තමන්ගේ නිවසට ඇවිල්ලා අධ්‍යයනය කරලා එහෙම මේ ගොඩනගා ගත්තා වූ දැනුමක් තමයි ඉස්සර ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයින්ට තිබුණේ. ඉතින් ගොඩක් මුලත් තුරුල වල තියෙන මුදලට සීමා කරලා නෙමෙයි එයා ගොඩක් වැඩ කරේ. එයා ඒගොල්ලෝ වැඩ කරේ ශාස්ත්‍රීය තියෙනා වූ ශාස්ත්‍රීය දින ලෙන්ගතුකම
මේ ශාස්ත්‍රයේ තියෙන සත්‍යතාවය පිළිදැක්කීම නිසායි ගොඩක් අය මේ ශාස්ත්‍රීය කලේ. ඒක නිසා මුද්‍රරට මුත්තනට වඩා ශාස්ත්‍රීය සත්‍යතාවයේ පිළිදැක්කීම තමයි ඒගොල්ලන්ගේ මේ චිත්ත ප්‍රීතිය උනේ. ඒක නිසා එතුමා ඒක විස්තරයක් කළා. ඒක මේ පරාසර දැන් මම යන්න ශාස්ත්‍රීය පසුබිමට පරාසර කියන මේ ශාස්ත්‍රීය සම්බන්ධ ලියලා තියෙන පොත්වල මුල් හරියම තියෙනවා මේ ගුරු ගෝලයා අතර සම්බන්ධතාවය ඇති වෙන්න ඕනේ කොහොමද මේ විශේෂ ජීවිතයේ කාටද ප්‍රතිවිරුද්ධයේ කාටද කියලා. දැනක පරාසරයේ මුල් හරියම තියෙනවා සාන්තාය ගුරු භක්තාය පුතුවේ චරිත සාමිනී ආසන්ති කාය ප්‍රධාත්වයන් තත සේව භයය පක්ෂති. මේ කියන්නේ මේ විශේෂ ජීවිතු පුජ්‍යලයෝ මෙන්න මේ අය. මේක අනුමත තිකලාගලයි මම හිතන්නේ මට වැඩි එක හොඳට දන්නවා එතුමා. පරාසර කියන ශිෂ්‍යවරයා එයාගේ ශිෂ්‍යා වූ මෛත්‍රියට උගන්වනකොට මෙන්න මේ ආකාරයට කියනවා. මේ ශිෂ්‍යයින්ටත් මේවා මේ මේ ලක්ෂණ තියෙනවද කියලා බලලා ඉවර වෙලා ඒ ශිල්පය දෙන්න. ශාන්තාය ගුරු භක්තාය. ශාන්ත වූ ගුරු භක්තිය ඇත්තා වූ ශාන්තාය ගුරු භක්තාය ඍජුවේ චරිත සාමිනී. ඍජු අදහස් ඇත්තා වූ ඍජු චරිත සාමිනී. චරිත සාමිනී කියලා කියන්නේ ගුරුවරයා පුදුරලඳ ඉඳුරන් නැත්තා වූ ඍජුවේ චරිත සාමිනී. ආසන්තිකාය ප්‍රධාත්වයන් පරලොවක් ඇති යන විශ්වාසය ඇත්තා වූ ශාන්තාය ගුරු භක්තාය ඍජුවේ චරිත සාමිනී ආසන්තිකාය ප්‍රධාත්වයන් තතක්ෂයෝ භයාය පක්ෂති. ඒ අයටම දිය යුතුයි. ඊට පස්සේ නොදිය යුතු පුද්ගලය හැටියට සඳහන් කරනවා න දෙහං පරශිෂ්‍යාය නාසත්තිකාය සකායක දතේන ප්‍රති දිහිනං දුක්කං ජායතේ නාත්‍ර සංසයක්. අන්නයිගේ ශිෂ්‍යයාටද පරලෝ නැතයි කියන්නාටද වංක අදහස් ඇත්තාටද නොදිය යුතුය දුන් කල්ලි දිනක් දිනක් පාසා දුක්කුපද. මේ පරාසර කියන අපි හැමෝම පිළිගන්න පරාසර නිර්දේශ හැම දිනාම භාවිතා කරන සත්‍ය වශයෙන්ම මේ ශාස්ත්‍රීය නියමයන් සත්‍ය වෙලා තියෙන ඒ ඉෂිවරයා මුලින්ම මේ විෂය උගන්නන පුජ්‍යලයන් තෝරා ගැනීමේදී නිර්දේශය. දැන් ගොඩක් අය අර ඔබතුමා කිව්වා වගේ මේ මුදල් පසුපස මාය නිසා නොයෙකුත් අර මාධ්‍ය සංදර්ශන පවත්වමින් එහෙම නැත්නම් වෙනත් ඔය භෞතික භාණ්ඩ උපයෝගී කරගෙන යෝසි උගන්නනවා කියන පද නෙමෙයි ඉඳගෙන පුරුෂය උගන්වන්න පෙළඹලා තියෙනවා. මම ඒකට දොස් කියන්නේ නැහැ. කායන වශයෙන් අපේ වෙනස් වීමක් ඉදිරියට යamak තිබෙන්න ඕන නිසා. නමුත් ඉස්සර මේ කරුණු කාරණා ටික මෙහෙම කියලා ඒගොල්ලෝ ඒක තක්සේරුවට ආවේ ඒ පුද්ගලගේ ජන්ම කේන්ද්‍රයත් එක්ක. සමහර කාලවලට මිනිස්යාගේ මිනිස්සේ ගත්තාම එයාගේ චරිත දීපයක් තියෙන ගුරුවරයා ළඟ හැසිරෙන්නේ එක චරිතයක්. දැන් නෝනලා ළඟ හැසිරෙන්නේ තවත් චරිතයක්. ඉතින් එයාදී වශයෙන් ඒ චරිතය හඳුනගන්න පුළුවන් ස්ථාවරය තියෙන්නේ කේන්ද්‍රයේ ජන්ම කේන්ද්‍රයේ. ජන්ම කේන්ද්‍රයේ පරීක්ෂා කරමින් තමයි මේ ආකාර ජෝසිය ජීවිතද ජෝසිය දීමෙන් මෙයාට අවඩක් වේද ශාස්ත්‍රීය විනාශ වේද මට අගෞරවයක් වේද කියන එක තහවුරු කරගන්න. අද ඒ කිසිම දෙයක් නැහැ. ඉන්ටර්නෙට් එකේ හරහා ජෝසිය උගන්නන උඩක් අය පෙළඹිලා ඉන්නවා. මම ආනන්ද මහත්තයා ගැන උඩක් එකට සන්තෝෂ වෙනවා. මොකද එතුමා තමයි වෙන්නේ දෙයක් මම දන්නේ නැහැ. මේ වෙනතෙක් ඒ ප්‍රවේශය අරගෙන නැහැ. ඒ වගේ තව ගොඩක් අය ඉන්නවා. ඒක ජනගත කිරීම සඳහා එහෙම කළාට මම බලද්දක් කියලා කියන නැවත පරාසර කියන ඉෂුවරයාගේ එහෙම නිර්දේශයක් නැහැ. තමන්ගේ පාද ස්පර්ශ කරමින් ගෙන ගන්නා වූ ඕලිය තමයි මේ ශාස්ත්‍රීය ගවසර ගිනියන්නේ. එහෙම නැතුව අර භෞතික බහන්ට මෙවනම් අරගෙන ඉගෙනගත්ත ජෝසිවේදීගෙන් අද මේ විශේෂ ලොකු හානියක් කියලා ලොකු හානියක් කියලා දෙන්නේ. සමහර කාලවලට මේ උගන්නන ගුරුවරයා මේ ගුරුවරයාට ගෝලයා සැලකිය යුතු ආකාරයවත් සමාන කුරු උගන්නන්නේ නැස මේ විශ්ව විතරක් ගන්නවා. ප්‍රතිපත්ති සමුදාය උගන්නන නැහැ. එහෙම එහෙම තත්ත්වයක් තියෙනවා. අවසන්යනි. හරි. ඉතින් ඒක නිසා මේ ජෝසිය මම කියන්නේ අර ඉන්ටර්නෙට් ජෝසිවේදීන් කියලා ඉන්ටර්නෙට් ජෝසිවේදීන් තමයි හැමතැනම බිහි වෙන්නේ. ඒ ඉන්ටර්නෙට් ජෝසිවේදීන් බිහිවීම නිසා ජනතාවට මේ විෂය කවුද කරන්නේ හරියට කවුද කරන්නේ මේක වාණිජ වශයෙන් උපයෝගී කරගෙන කරන්නේ කවුද කියන එක සුවාගෙන බැරි අපහසුවක් ඇදලා තියෙනවා. ඒක ලොකු ප්‍රශ්නයක් අපිට ඉදිරියට ඇතැම් අවස්ථාවලදී අපිට මම ජෝසිවේදී මගේ පුතාට මංගල්‍යයක් වගේ මට තියන්න විදිහක් නැහැ මම ජෝසිවේදී කියලා.
ඒ තරමට ලැජ්ජාවට පත් වෙලා දැන්. ඉතින් ඒක නිසා අපේ වෘත්තිය කියන්නේ බැරි තත්ත්වෙටම පත් වුණා. මේක අනවශ්‍ය විදිහට ජනගත වීම අර විකෘති අයුරේ. අපි ආදර්ශවත් මතයෙන් තමයි ප්‍රශ්න කරන්නේ. ඉතින් අපි මේ ලංකාවේ මාතෘ මුචි ඉන්දියානු මුතු වැටේ හැමදාම ජෝතිසි. පරම්පරාගත ලෙඩකට ගියක් ජෝතිසි. මොකක් හරි කීන මොකක් හරි වෙලා උඹට අපලයි උඹට අපලයි ඊළඟ හඳහන බලපන්. මේ කිසිවක් දන්නේ නැති ඕස්ට්‍රේලියාව ඒ වගේම අනිකුත් රටවල් ඇමරිකාව එංගලන්තේ බ්‍රිතාන්‍යයේ මේ හැම රටක්ම මේ කිසිම ජෝතිෂයක් පිළිගන්නේ නැති රටේ හොඳට දිනුවලා තියෙනවා. මිනිසුන්ගේ කොහොමද තියෙන්නේ දරුවා දුසනේ එහෙම නැත්නම් මිනිවරා ගත්තා. ඇයි අපේ මාධ්‍ය මේ ලංකාවට කියලා තියෙන ජෝතිෂයසානේ සම්භාව්‍යක බරපතල චෝදනාවක් සියලු කේන්දර කරුවන් වගකියන්න ඕනකට උත්තර දෙන්න. එතකොට මම ප්‍රවේශයක් ගන්නම් අපේ චපත්පතරවල මහත්ය ඉස්සර කතන්දරය. සාන්තාය ගුරු භක්තාය ආදී වශයෙන් කිව්වා. ශාන්ත වෙන්න ඕන ගුරු භක්තිය තියෙන්න ඕන පරලවක් තියෙනවා කියලා හිතන්න ඕන ඉර්ජු වෙන්න ඕන. මේ අර බුදුරජාන් වහන්සේ කිව්වනි ඔබ ඉන්න ක්‍රමයේ එහෙම ඉන්න එපා. නය හිටියෝ ගැරන්ටි වගේ අල්ලලා මේ ධර්ම ටිකට ගහයි කියලා. එහෙම කතන්දරයක් නෑ නේද කරුට. ශාන්තයි ගුරුබත්තයි දෙවියන් මුදින් සලකනව පරලොවක් තියෙන කියලා දන්නව හැබැයි ඍජුයි. ඔය රාමුව තුල සිටින ගුරුවරේ ගෝලයට ඉගැන්නුවද ශාස්ත්‍රය දුන්නද ගෝලයා ඒ රාමුව තුල හිටියද අර කිව්වේ අනුන්ගේ ශිෂ්‍යයාට දෙන්න එපායි කියලා. ඒ මේ පදලම කඩලා දුන්නොත් දුන්න එකක් කපෝති දත් එකක් කපෝති උගෙන් කේන්දර බලවගත්ත එකක් කපෝති. දෙන්නම ගැළපෙන ප්‍රශ්නයක් තමයි උන්වහන්සේ ගෙනාවා. මොකද්ද මේ හඳහන බලන්නේ නැති අනිත් රටවල් වල මෙහාට වඩා හොඳ සංස්කෘතියක් තියෙනවා. නීතිගරුක බවක් තියෙනවා. මෙලව දිනුවක් තියෙනවා. මම පටන් ගන්නම් ඔය මෙලව දිනුවේ. එක අපි දන්නේ නැහැ මොනවා හරි හේතුවක් උඩ අපේ රටේ ඇවිදින් උපදිනවද කියලා යම් යම් අවාසනාවන් තියෙන අය. පිට රටවල ගිහින් වාසනාවන්ත උපදින අය. ඒ නිසා හොඳට කාලා බීලා ඒගොල්ලෝ ඥාන වාහන තියාගෙන ඒගොල්ලෝ ඉන්න අය. ඕකට මම පැති දෙකකින් උත්තර දෙනවා. එකක් අපි දකිනවා කෙනෙක් හරි හම්බ කරලා බොහෝම දියුණු වෙලා ඉන්නවා. අපි දන්නේ මොන ක්‍රමයකට දියුණු වුණාද කියලා. එයාගේ වාහනේ ලොකුයි, ගේ ලොකුයි, කාලා බීලා හොඳට මූණකට තිරිලා තියෙනවා. අතපය නිකන් බිල්ඩර් වගේ කෙනෙක් වගේ. මහත්යෝ ඒ අපි බාහිරින් දකින සරු බව සමහර වෙලාවට බරව කකුලක්. අපි ලොකු කකුලක් දැකලා හිතෙනවා යකෝ මගේ කකුලද කකුල මේකනේ කකුල. මේකෙන් යකෝ දෙකට කඩලා යයිනේ. ඒ ලොකු වෙලා තියෙන ලෙඩකට ඒ වගේ වැරදි මාර්ගවලින් පොහොසත් වෙලා ඉන්න අයට අභ්‍යන්තරයේ තියෙන ප්‍රශ්න දන්නේ ඒගොල්ලෝ මිසක් අපි නෙමෙයි. ඒගොල්ලෝයි දකින්නේ. ඒගොල්ලෝයි දන්නේ. අර ලොකුවට අපිට පෙවට ඒවා ලෙඩ්ඩු බරව කකුල්. ඒ ලොකුකමේ තියෙන අමාරුව. දැන් මේ ළඟදී ඝාතනයට ලක් වුණා මිනිස්සේ. කොහොමද චේන්? කොහොමද පච්චා? කොහොමද ගොන හැටි? කොහොමද බඩ හොල්ලන හැටි? අපි හිතුවනම් යකෝ මේකනේ පින. ඔන්න දැන් ආරංචිනවා පව කොච්චරක්ද කියලා. ඒ නිසා මේ ලෝකේ හරි ඒ ලෝකේ හරි පිටරටක හරි බාහිරින් බැලලා පිට තේරුම් ගන්න බෑ. ඊළඟට වැදගත්ම උත්තරේ අපි බෞද්ධයෝ කේන්දරේ පෙන්වන්නේ කර්ම විපාක. අපි කිසි වෙලාවක නොසිතිය යුතුයි. කේන්දරෙන් අපිට සියල්ල තෝරා බේරාගෙන දිනු වෙන්න පුළුවන් කියලා. උතුරියාම බීජනියාම ධම්මනියාම කම්මනියාම චිත්තනියාම බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ නියාම ධර්ම පහක් ගැන. ඕකෙන් කර්ම නියාමය එකක් විතරයි. චිත්ත නියාමය මම හිතන්නේ පතන්නේ මගේ ආකල්ප කොහොමද ඒව දිනුවට බලපානවා. එකවරක් වැරදුනොත් මං අඟුටු පිටියක් වෙනවද නැත්නම් ජනවද ඉදිරියට. ඒව අපිටයි දේවල් කේන්දරෙන් පෙන්වන්නේ කර්ම න්‍යාය විතරයි. අන්න ඒ නිසා හඳහනක තියෙන සීමාවල් දැනගෙන
වීරිය විජය වික්‍රමය කේන්දරේ තුන්වෙනි භාවිකේ එක පෙන්නනවා. ඒ වගේ දේවල් සංවර්ධනය කරගෙන මේකත් භාවිතා කරනවා නම් ඉතාම සුදුසුයි. කේන්දරය මාර්ග සරස්මක් විතරයි. මේ හරිය පාර හොදයි හයියෙන් යන්න. මේ හරිය වංගු සහිතයි. මේ හරිය ලැස්සනවා. මේ හරිය වලගඩවලු. මේ හරිය පාලම දුර්වලයි. අන්න ඒ ටික හඳහනෙන් දැනගෙන ඔබේ ජීවිත ගමන ඉස්සරහට යන්න. කේන්දර භාවිතය ඔබට හොඳයි. එහෙම නැත්නම් කේන්දර භාවිතය ඔබතුමා චෝදනා කර ආකාරයටම මේ රටේ ජනතාව අපිට ඇඟිල්ල දික් කරන ආකාරයටම කේන්දරය රටේ ජනතාවට ජාතියට හානියක්. මම චෝදනා කියලා නෙමෙයි මිනිස්සුන්ට ප්‍රශ්න ඔබතුමාට ගිහින්. බොහොම සුදුසුයි. ඔව්. චවත්මාන බෞද්ධ දර්ශනය බුදුරජාණන් වහන්සේ අපි රටව අපේ බෞද්ධයාට කියනවා කියන යම් දෙයක් අපිට පිළිගන්නවා ජීවිත හදාගන්න දාර්ශනික වශයෙන්. හැබැයි මේ 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 දැන් බුදුදහමේ ප්‍රතික්ෂේපුණා නම් මේ ජ්‍යොතිෂය නයි. බුදුමා ඔය අහන්නේ නක්කත්තම් ප්‍රතිමානෙත්තම් අත්තෝ බහලං උපච්චක අත්තෝ අත්තස්ස නක්කන්තං කිං කරිසන්ති තාරකා යන හේතු පාඨයේ පදනම් කරගෙන වෙන්න ඕන. මේකෙදී ඇත්තෙම බුදු රජාණන් වහන්සේ දේශනා කරන්නේ නැකත්තරු ගණන් කිරීම සහ නැකත් උදාවෙනකම් කාලය ගත කිරීම බාලයාගේ සිරිතයි. විවිධ නැකත් ක්‍රම තියෙන බව තමයි එයින් අපිට වටහා ගන්න තියෙන්නේ. අපිට දැන් හෙට වැඩක් කරන්න ඕන නම් හෙට අපේ නැකතට ගැළපීමක් නැත්නම් සියුමක් නැතිනම් ඒක වෙනත් ක්‍රම භාවිතා කරමින් කරන්න පුළුවන් උගතාට, බහලයාට නොවේ. නිසා බහලයාට මේකෙන් වැඩක් නැහැ. හැබැයි උගතට මේකෙන් වැඩක් තියෙනවා. උගතට ඒ කිංකරිසන්දි තාරකා කියන එකෙන් බහලයට වැඩක් වුණාට එයාට වැඩක් නැති වුණාට උගතට ඒකෙන් ප්‍රයෝජන ගන්න උන්වහන්සේ දීලා තියෙනවා. එක දැනක මම ඒක කියන්නම්. ඒක ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ රජගහනුවර වැඩවසන සමයෙහි සියලු භික්ෂුන් වහන්සේලා එක තැනකට කැඳවලා උන්වහන්සේ දේශනා කරනවා වාසුප්පන්නායක ශික්ෂාපදය. මේ වාසුප්පන්නායක ශික්ෂාපදය කියන්නේ වස්සසීම පිළිබඳව. වස්සසීම පිළිබඳව දේශනා කරන අතරේදී උන්වහන්සේ කියනවා භික්ෂුව නක් ශාස්ත්‍ර මාර්ගය ඉගෙන ගත යුතුයි. කිපමණක් නොව ඒකට තියෙනවා ගාථා පාඨෙත් නක්කත් පාදනී උග්ගහේ තබ්බහණි. මේකේ තේරුම භික්ෂුව නක් ශාස්ත්‍ර මාර්ගයේ උගත යුතුයි කියන අදහසයි. අනුජානාමි භික්කවේ සබ්බහේව පක්ක ගණන් උක හෝතු. මේක තේරුම භික්ෂුව පූර්වා පරපක්ෂ විභාගය උගත යුතුයි. මේ කියන්නේ පුරපක්ෂය අවපක්ෂය. මාසෝ සෙසෝ ගිම්මානන්ති. මේක තේරුම භික්ෂුව මාස විභාගය ඉගෙන ගත යුතුයි. උතුනිද ජන ශාසනයේ හේමන්ත ගිම්හාන වස්සානං මාසේන තීනේ හොන්ති. මේකේ තේරුම භික්ෂුව ඍතු විභාගය ඉගෙන ගත යුතුයි. බුදුරජාණන් වහන්සේ මේ වාසුප්පන්නායිකා ශික්ෂාපදය උන්වහන්සේගේ ගෝල පිරිසට එහෙම නැත්නම් අනිත් භික්ෂූන්ට උගන්වන අවස්ථාවේදී නක් ශාස්ත්‍ර මාර්ගය ඉගෙන ගත යුතුයි කියන එක බොහොම පැහැදිලිව ලියලා තියෙනවා, කියලා තියෙනවා, වදාරලා තියෙනවා. ඒක නිසා මේක බුදුරජාණන් වහන්සේගේ බෞද්ධ දර්ශනය තුළින් ප්‍රතික්ෂේප කරපු විශයක් නොයි. මේකට සාක්ෂි වන තරම් අපිට තියෙනවා පෙන්නන්න. ඒ නිසා අරක බාලයෙන්ට විතරක් මේ නැකත්තර වලින් ඇති වැඩක් නැහැ. බාලයෝ කියන්නේ මේ ගණිතමය ශාස්ත්‍රාතින් දුර්වල, එහෙම නැත්නම් වෙනත් සිතුවිලිෙන් දුර්වල. ඒ පුජ්ජලෙන් මේක වැඩක් නැහැ. මේක උගතුන්ට, බුද්ධිමතුන්ට, ශාස්ත්‍රවරුන්ට මේකෙන් අතිශයෙන් වෙනස් තියෙනවා කියන එක මේකෙන් හැඟෙනවා. ඔව්. මෙතෙන් අපිට ප්‍රශ්නයක් ගැන කතා කරමු. අපි ආන්දමාත ඇදෙසට හැරෙමුත් නේද? දැන් මේ සාමාන්‍ය කාලේ සිවිමක් ප්‍රසන්න මල. ඔව්. ඒක පොල්තේ පහන වත්කවල තමයි නැකතක් වහන්න නැකතක් මේ මිනිස්සු කවුරු එක්කෙනා ඒ ආයතනයකින් හදන්නේ නැතිනේ. අනිවාර්යයෙන්. ඔව්. එතකොට කොහොමද එහෙම වෙන්නේ? ඉතින් ඔබතුමා ඇහුවා මේ ගෝලය ගුරුවරුන්ට සලකනවාද? මම මහ දෙබිඩි උත්තරයක් දෙනවා. මුල් උත්තරේ ඔව්. දෙවෙනි උත්තරේ නෑ.
මේ දෙවෙනි උත්තරේ නෑ කියන එකට මං අපේ සාහිත්‍යයේ තියෙනවනේ බුද්ධිය මූසිල සෑම ගුරුවරයෙක්ම මූසිලිය හම්බ වෙනවා. ඒක ඒගොල්ලන්ගේ ජම්ම කරුණය. තමන්ට මහ විශාල පාපයක් කරගන්න ඕන, තමන්ට සාපයක් කරගන්න ඕන, තමන්ගේ විෂය තමන්ට පිහිටක් නැති කරගන්න ඕන. ඒ සඳහා තියෙන නොයෙකුත් මාර්ගවලින් එක මාර්ගයක් තමයි ගුරුවරයාට ද්‍රෝහි වීම. ඉතින් ඒකට උත්තරේ ඒකයි. ගුරුවරයාට සලකන අය. මම මේ රූපවාහිනියේ සිංහල වෘත්තසරහර මේ ෂර්ට් එක ගත්තා. මේ ෂර්ට් එක හැර මම අඳින හැම ඇඳුමක්ම මගේ ගෝලිය මට අරන් දුන්නේ. තමයි තාම සාධාරණව අම්බ කරන්නේ සියල්ල මට ගෝලියෝ අරන් දීලා තියෙන්නේ. එයින් ඉතාම සුළු පිරිසක් මුස්ලිම් ඉන්නවා. ඒකට ඉතින් පුදුම කාරණාවක් නෙවෙයි. තව කතන්දරයක්. ජ්‍යොතිෂ පාතාලයන් ඉන්නවා. පාතාලයන්ගේ ක්‍රමය බය කරලා සල්ලි ගන්නවා. අපේ කේන්ද්‍රකාරයෝත් ඉන්නවා. මං කාරුවේ කියන වචනේ පාවිච්චි කරන්නේ. ජනතාව බය කරලා සල්ලි හම්බ කරනවා. ඒ කට්ටිය වටපිට බලනවා අපේ මේ පාතාල ක්‍රමයට කාගෙන්ද බාධා වෙන්නේ. අසවලාගේ. මං චමත් මහත්තයාගේ නම කියන්න කැමති නෑ. මෙතන බලයි මං හැවතිස්සේම මෙතුමා මේ මාකට් කරනවා කියලා. මෙන්න මේගොල්ලන්ගෙන් තමයි මට බාධා වෙන්නේ. මුන් ඉන්නකන් අපිට මේ ජාවාරම කරන්න බෑ. මුන් ඉන්නකන් අපිට ගෝලියෝ ගෙන්න ගන්න බෑ. මරන්න ඕන මුන්ව. මරලා ඉල්ලුංගස් යන්න බයයි, හිරේ යන්න බයයි. අර කේන්දර කරුගේ චරිතය ඝාතනා කරනවා. ඝාතනය කරනවා. ඒ ඇවිදින් ජ්‍යොතිෂ පාතාලයන් ඒගොල්ලොත් අර පාතාල කරුවන් මිනි මරලා පව් කරනවා වගේ කරගන්නවා වගේ එළව මෙළව දෙළව වර්තමානයේ අනාගතය මෙලවත් එලවත් අසාර්ථක කර ගැනීම සඳහා ඒ පිරිස් පව් කරගන්නවා. ඒ මම තව කාරණාවක් කියන්න. මම මේක මේ නමස්කාර පූර්වක ඉල්ලා හිටිනවා. මම මේ ලොක්කෙක් වෙන්න කතා කරනවා නෙමෙයි. කේන්දර බලන කෙනෙක් ඉන්නවා නම් මේ කේන්දර බැලීමේ වෘත්තියට අමතරව මොකක් හෝ ආදායම් මාර්ගයක් ලැහැත්ති කරගන්න. මේකෙන්ම වාහනයක් අරගෙන, මේකෙන්ම අමුදරුව පෝෂණය කරලා, මේකෙන්ම ගෙවල් හදලා, මේකෙන්ම දරුවන්ට උගන්වලා ජීවත් වෙන්න ගියොත් මේ මට උනත් වංචාවට බහින්න වෙනවාමයි. බය කරලා හම්බ කරන්න වෙනවාමයි. බය කරලා හම්බ කරන්න දෙගොල්ලයි. එක ගොල්ලක් පාතාල කරුවන්, අනිත් ගොල්ල ඉන්ෂුරන්ස් කාර්යයන්. ඔන්න මැරෙයි, මෙන්න මැරෙයි, ඔන්න මැරිච්චහම මෙහෙමයි, ඔන්න පණපිටි හිටියොත් මෙහෙමයි, මෙන්න ලෙඩක් හිටියොත් මෙහෙමයි, මෙන්න අපේ කොම්පැනිය ඔබ බේර ගන්නවා. ඒ ඉන්ෂුරන්ස් දැන් ඒකට බැහැලා තියෙන්නේ කේන්දර කරුවන්. බය කරලා මගේ ගල ගනින්, මගේ මුද්ද ගනින්, මගේ අන්තරය ගනින්, මගේ අහවල් එක ගනින්. ඕකෙන් ඈත් වෙන්න මාර්ගයක් නැහැ. වෙන යහපත් ආදාය මාර්ගයක් නැත්තම් මොකක් හරි කමක් නැහැ. කොත්තුරුටි දාන්න ඉගෙන ගන්න. දැන් මිෂින් තියෙනවා. ලොන්ඩරියක් දාන්න, රෙදි අයින් කරලා හොදලා දෙන්න ලැජ්ජාවක් වෙන්න දෙයක් නැහැ. මොනව හරි කරලා සාධාරණ ක්‍රමකින් හම්බ කරගන්න. ඊට පස්සේ ජ්‍යොතිෂය කරන්න රහත් වෙලා වගේ මේ විෂය කරන්න පුළුවන්. මේ චමත් මහත්තයා මං ආශ්‍රයයට පටන් ගන්න ඉස්සෙල්ලා ඇඟට නොදෙන ගානේ ඥානේ මං හොයලා බැලුවා තව ආදායම් තියෙනවද. ව්‍යාපාරස්ථාන හිමියෙක් කුලි එනවා. ඒ නිසා මේකෙන්ම මරාගෙන කණ්ඩ ඕනේ මිනිස්සු. ඒ වගේ තමයි තම සරල ජීවිතයක් ගත කරන්නේ. මම ඕවර්හෙඩ් ප්‍රොජෙක්ටරයක් ගන්න ගිහින් දැනට රිහා වැදේ තියෙනවා ලක්ෂ 6ක විතර කැමරා වගේ ඇති. පැනසොනික් සිට මේ පැනසොනික් උපන්දා ඉඳන් ඒවා තියෙනවා. ඒ සියල්ල මගේ පෞද්ගලික ආදායම් වලින් මම ලබා ගන්නවා. මම මේ ආඩම්බරයෙන් මේ සියලු කයිවාරු ගන්න කේන්ද්‍රකාරයා මෙසේ ජීවත් විය යුතුයි කියලා මම වෙන ආදායම් මාර්ග සකස් කරගෙන මේ චමත් මහත්තයා වගේ මේ වැඩේ කරන නිසා අපරාධේ යන්න එපා අපායේ. හොඳට හැරිලා බලන්න කේන්ද්‍රකරුවන්ගේ පෞද්ගලික ජීවිතේ දිහා, ආයුෂදිහා. මම බය නැතුව කියනවා මේ ෆීල්ඩ් එකේ මේ විදිහට කතා කරන මේ වයසේ එකම කේන්ද්‍රකරු මම විතරයි. වයස 80ක් වෙලා මට නාහිය කියලා බයිනවා.
ගානක් නෑනේ පව් අපි ඇයට අනුකම්ප කරන්න ඕන. වයස 90 මට 80 මට අත්තව කොහෙද ක්ලාස් කරලා ගෑනු ඉන්නවා කියලා කිව්වා. කවන්න එකක් මට ඒක තිබු පුඩි ආදම්බරයක්. හැකියාවක්. නිකන් ඉන්න මට අහලවත් ගියාමද? එහෙනම් එහෙම තියාගෙන කරන්න මොකද ඔබතුමාම ප්‍රශ්නේ? මගේ අතුගිරිය සිද්ධිය කොහොමද? හරි. නැකටක් මේ වෙනකොට මම දන්නේ නැකටක් ඇදුවත් නැද්ද කියලා. මොකද පොල් දෙපළ පත්තු කර නැකට කොහොමද ඕපන් කරනවානේ. ඒ නැකටකට කොහොමද ඒ වගේ ජීවිතයක් හානි සිද්ධ වෙන්නේ හේතුව කොහොමද මුල ප්‍රශ්නේ? නැකටකට වැඩක් ආරම්භ කරලා ඒ පොල් දෙල් පහන් නිවෙන්න ඉස්සෙල්ලා ප්‍රධාන ආරාධිත අමුත්ත කිරිබත් කකා ඉඳද්දි වැඩි කාල දරුණා කාල දේශ පාත්‍ර. මේ කාලේ මොකද්ද? මේ දේශය ගම හෝ රට හෝ පළාත කොහෙද? පාත්‍ර පුද්ගලයා කවුද? මේ කාලේ එක්තරා බිහිසුණු කාලයක් දේශ ඒ ප්‍රදේශ විශේෂයෙන් අතුරුගිරිය ඇත ලංකාවම පාතාල ක්‍රියාකාරකම් සිදුවෙන දේශයක්. පාත්‍ර පුද්ගලයා බණ්ඩ පුද්ගලයාගේ ජීවිත රටාව දැන් බොහොම ප්‍රසිද්ධයි. එතුමා ඇත්තටම අනතුරකට ලක් විය හැකි කාරණා තියෙන කෙනෙක්. ඒවත් ඉස්මතු වුණා. ඊළඟට එතුමාට කේන්දරයක් තියෙනවනේ. ඒකේ මාරක බාධක ගෝචරෙන් සහ දස ආදීන් තියෙන්න ඇති. එතුමාගේ උත්පත්ති කේන්දරෙත් අඩු ආවුෂ පෙන්වන්න ඇති. දැන් ඔය ඔක්කොම ජ්‍යොතිෂයෙන් පිටින් මම බේරෙන්න කියන කතාවනේ. දැන් මම එන්න ජ්‍යොතිෂයට. නැකතක් හැදුවයි කියලා කිව්වට කවුද ඔය නැකත හැදුවේ? ඒ නැකත හදපු කෙනා ජ්‍යොතිෂයේ පෙරවගත්ත අපි කිව්ව හාල්පාරියෙක් කියලා. එහෙම නැත්තම් සැබෑ ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයෙක්ද? මම ආරාධනා කරනවා ජ්‍යොතිෂයේ අබමල් රේණුවක් හරි දන්නායට බලන්න. එදා චන්ද්‍රයාගෙන් අටේ සෙනසුරු පහුගිය කාලේ ඔය කතන්දරේ අපි දිගින් දිගටම කියාගෙන ආවා. චන්ද්‍රයාගෙන් අට තමයි ඒ රාෂ්ට්‍රකය. මේකත් ඔය කේන්දර බලන අය විතරක් නෙමෙයි බලව ගන්න අය දැනගන්න. කේන්දර කරුවෙක් ළඟට ගියපු ගමන් කියන එකක් තමයි ඒ රාෂ්ට්‍රකයක්. හතේ ඒ රාෂ්ට්‍රකේ අයියෝ සමහන්ට 15 ඒ රාෂ්ට්‍රකේ. දැන් අර එකී මෙකී නෙකීස් දුකී සියලු දෝෂ සඳහා කවුද ඔබ කියනවන සෙනසුරු මහත්තුරු නෝනාවරුනේ. ඒර කියන්නේ සඳු, අෂ්ට කියන්නේ අට, සඳුගෙන් අටේ සෙනසුරු යෑම විතරයි ඒර අෂ්ටකේ නොහොත් ඒ රාෂ්ටකය. නිකම් බොරුවට මේ සෙනසුරුට වයෙන්න එපා. අවුරුදු දෙකමාරක් විතරයි ඒ රාෂ්ටකේ තියෙන්නේ. එදා ඔය ක්ලබ් වසන්ත ඕපන් කළේ ආරම්භ කළේ ඒ රාෂ්ටක දවසේ. ඉතාම නරක දවසක්. ජ්‍යොතිෂය අයන්න දන්න කෙනෙක් ඔය කාරණාව පටන් ගන්නෑ ඔය දවසක. අපි අර අවුරුදු නැකත් ගැන කතා කරනකොට මෙතන ඉතාම ගඳ ගහන විෂයක්. මම සමා වෙනවා මේ මතක් කළාටත් මේක. ඒකෙදිත් මම විවේචනය කළා එක්තරා තැනකදී මෙන්න මේගොල්ලෝ මේ වැඩ කළේ ඒ රාෂ්ට්‍රකයකින් කියලා. වසන්තට උනෙත් ඒකමයි. අර බියුටිෂියන්ද පච්චකාරයා එයාට උනෙත් ඒකමයි. ඉතින් ඒක මේ ජ්‍යොතිෂයේ වරදක් නෙමෙයි. අපි ජ්‍යොතිෂය අවභාවිතා කිරීමේ වරදක්. ආනන්ද මහත්තය මේ නැකත ගැන කතා කරන නිසා ඒක පොඩි ඌණ පූර්ණයක් නෙවෙයි. මේක සමහරක් කාලවලට නැකතටම හදපු එකක් වෙන්න පුළුවන්. ආනන්ද මහත්තය බලන්න බලන්න සඳු දවසනේ හර්කන් සුක්‍රම් බුදත් චන්ද්‍රෝ සනීර් මන්ත්‍රී මහීසුතත් මහීසුතත් නේද අඟහරු හෝරා. හරි අඟහරු හෝරාව අඟහරුවා මගමරුවා කියලා රටේ සාමාන්‍ය ජනතාව කියන්නේ. ඔව්. ඉතින් සමහරක් වෙලාවට මේක ජ්‍යොතිෂය වෙනුවෙන්ම ජ්‍යොතිෂ දන්න කෙනෙක්ම කරපු වැඩක් වෙන්න පුළුවන්. හැබැයි නොදැන කළා නම් ජ්‍යොතිෂය දන්නේ කෙනෙක් තමයි ඒක කරලා තියෙන්නේ. ඒක ජ්‍යොතිෂයේ අනුම වුණා කියන එක අපිට තහවුරු කරගන්න පුළුවන්. එතනොත් අපිට මේ විෂය සත්‍යතාවය ඔප්පු කරන්න පුළුවන් එකම සාධකයක්. ගිනි ආයුධයකින් හර මනුෂ්‍යාව ඝාතනය කිරීම කුජ හෝරාව. අර්කන් සුක්‍රම් බුදක් චන්ද්‍රෝ සනීර් මන්ත්‍රී මහීසුතක් හරියටම 9-10 අතරේ
ඒක සුබ මොහොතෙන් කියලා කිව්වා මේ ටීවී එක නිසා නැකතටම හදපු එකක් තමයි. ඒක ඉතින් ඒ කාර්යභාරියටම ගැලපෙන විදිහට හදුවද කියලා මරන්න ආයුධ භවිතයට පාවිච්චි කරන නැකතක්. නැකතක්. ඔබතුමා මේ ඒක නිසා මේ ජනතාවට අපි කියන්නේ ඒකත් ජෝසිය විශ්වාස කරන එකම සාධකයක් කුජ හෝරාව යුද්ධ ක්‍රියාවලට යොදා ගන්නවා කියන එක සනාථ කළා ඒකෙම. මම සමානයි තින්ති කියනවා නේද එයා වෙඩි නොදින සූර්යයා තිබ්බ නිසා ආරංචියා එහෙම මේ මාද පතරන් වලට රත්නම් කලවම් කළා මතුරලා වෙඩි තිබ්බ කියලා. සමානයි හදපු නැකත් අර වැඩෙක් වෙන්න පුළුවන්. වැඩෙක් ඔය මේ මම ජනතාව මේ ගැන උනන්දුවක් දක්වන නිසා හිනරාජ කතන්දරේ ජනප්‍රිය වුණේ සරදීල් අප්පුගේ කතන්දරෙත් එක්ක. දිවිකිරිකෑවගේ සරදීල්ගේ කතන්දරෙත් එක්ක. මම හිනරාජ තෙල් දැකලා තියෙනවා. මම හිනරාජ තෙල් වලට වෙඩි තියනවා දැකලා තියෙනවා. මගේ පියා වෙඩි තිබ්බා බෙල්ජියම් කියන තුවක් වර්ගයේ. මගේ නෑදෑයෙක් වෙඩි තිබ්බා ස්ටීවන් හෝ ස්ටීවන්සන් කියන තුවක් වර්ගයෙන්. අපි වෙඩි තිබ්බේ පොර 16න්. මගේ නෑදෑය වෙඩි තිබ්බේ බොර 12න්. වැදුනේ නෑ. තමිලිගෙඩිය තෙල් ස්වල්පයක් ගහලා වෙඩි තිබ්බා. මගේ නෑදෑය ආගමේ. ඉතින් අපි කල්පනා කළා අපි බෞද්ධයෝ නිසා මේක විශ්වාස කරන හින්දා ඉලක්ක ගන්න බැරුව ඇති කියලා. අනිත් අත නෑදෑය ආගමේ එයා වෙඩි තිබ්බා වැදුනේ නෑ. ඒක මහා මේ ලොකු තෙලක් නෙමෙයි. ඔක ඇත්තටම වාත තෙලක්. මන් දැන් එක වෙද මහත්තයෙක් හිටිය දැකතුමා ජීවතුන් අතර නෑ එතුමාගේ පුතා ඉන්නවා එතුමා ළඟ හිනරාජ තෙල් තිබුණා අංශභාග ලෙඩෙක් ආවොත් බිංදුවක් දෙකක් නස්ලි කරනවා ඕ ගාලා සෙම යනවා අර කාරකෙන් උස්සගෙන ආපු ලෙඩ ඊට පස්සේ ඇවිදලා යනවා ඒ තෙලම තමයි හිනරාජ මන්තරෙන් වතුරපුවහම වෙඩි වදින්නේ නැත්තේ මං ඕක ඇත්තට ලොකු තෙලක් නෙමෙයි කිව්වේ ඕක ඉතින් මොනවටද කවුද වෙඩි තියන්න තුරු මේ මිනිස් හදාගත්තාම ඉවරයිනේ ඒ කාලේ කියනවා මේ SG ආදී අර හුන්දේ වතුරම උඩ තියෙනවා කැප් එකක්. ඒක ගලවලා කැට දෙකක් තුනක් අයින් කරලා උගර රත්තරන් කෑල්ලක් දානවා. රත්තරන් කෑල්ලක් දාලා වෙඩි තිබ්බා වෙඩි වදිනවායි. ඉතින් විශ්වාසය තිබුණේ රත්තරනුත් විශාල කිල්ලක් කියලා. තව කට්ටියක් කිව්වා මම ඒක දැකලා නැහැ අත්දැකලා නැහැ. තුවක්කුව ගලවලා අර කට මේ හුඬ දාන කටට මුත්‍රා කරනවා. මුත්‍රා කළා උඩ දාලා වෙඩි තිබ්බම තුවක්කුව නීච වුණා. නීචයට අර අහන්නේ නැහැ මේ හෙනරාජේ වදිනවා කියලා. ඉතින් ඔය වගේ විශ්වාසයක් උඩ වෙන්න ඕනේ ඔය ඒ හුඬ මේ රත්තරන් නෑ පොලිසිය පිට කරන රත්තරන් ගාලා කියලා. ඒ වර්ණය වෙනස්. සාමාන්‍ය හුඬවල කාට්‍රිජ් වල මේ වර්ණය නෙමෙයි. මේ දිගාල මොකක්ද ඊළඟ ප්‍රශ්නේ? තම යනවා. මේ රත්තරන්. ආනන්ද මහත්තයා මට වැඩි හොඳ උත්තරයක් දෙයි මේ මේ දෝෂයේ වපසරිය ගැන නොදන්න නිසා තමයි මිනිස්සු ඇවිල්ලා මේ මේ ඉපදුනේ පිරිමේ දරුවෙක්ද ගෑනු දරුවෙක්ද ඔය ආදිවාසීන් විශ්වාසය කොටා ගන්නයි ඒ සාමාන්‍ය ජනතාවට තේරෙන්නේ නැති නිසා අහන්නේ. නමුත් ඒක මේකෙන් කියන්න පුළුවන්ද බයිද කියන එක ආනන්ද මහත්තයා මට වැඩි හොඳ උත්තරයකින් ජනතාව දැනුවත් කරයි කියලා මම හිතනවා. දැන් ප්‍රශ්නයක් තියෙනවා මේ උපන් ළමයා පිරිමි ළමයේද ගෑනු ළමයේද? ඔන්න ඔය ප්‍රශ්නේ අහන්න යෑමම ජ්‍යොතිෂයේ පිරිහීමට විශාල හේතුවක් වුණා. මොකද ගෑනු පිරිමි ભેදය කිව හැක්කේ නැත්නම් කිව හැකි බවට තියෙන ප්‍රචලිත මාර්ගය නවාංශකය. නවාංශකයක් තියෙනවා විනාඩි 13ක්. යකෝ මේ විනාඩි 13ක් තුල මෙන්න මේ 13 තුල ගෑනු මේ 13 තුල පිරිමි මොන හරකටදෝක විශ්වාස කරන්නේ? එතකොට ඒ ක්‍රමයට කියන්න බෑ. දැන් මට වෙලාවක් ගෙනත් දෙනවා. ආයි තියෙන මේෂණ වංශකේ නැත්නම් සිංහණ වංශකේ තුලාණ වංශකේ පිරිමිණ වංශකයක් මං කියන මහත්තයෝ පිරිමි ළමයෙක්නේ. වෙලාව ගෙන අපු කෙනා කියනවා නෑනේ ගෑල් ළමයෙක්නේ. හා එහෙනම් වෙලාව වැරදි. මං එක්ක අඩු කරනවා ස්ත්‍රී නවංශකයක් ගන්න ඊළඟ නවංශකේ නැත්නම් එහා පැත්තේ නවංශකේ වෙලාව වැඩි කරනවා ස්ත්‍රී නවාසිකයක් ගන්න. කේන්ද්‍රකරු තමන්ගේ නොදන්නාකම වහගෙන අර පුද්ගලයා ඉස්සරහ පිට දක්ෂයෙක් වෙන්න ඔය කරපු වරද නිසා ලංකාවේ හුඟක් දෙනෙක්ගේ කේන්ද්‍ර වැරදි. ඒ නිසා සත්‍යාවීලොක් මේ සාකච්ඡාව හරහා ඔබතුමාලා විශේෂයෙන් කේන්ද්‍ර බලන අය දැනගන්න කාරණා දෙකක්. එකක්
කේන්ද්‍රකරුවෙන් අහන්න යන්න එපා ගෑනුද පිරිමිද කියලා. අහන්න කියොත් එතුමා වෙනස් කරනවා. නිවැරදි කේන්දරේ නිවැරදි දුන්න වෙලාවට හැදුවනම් ස්ත්‍රී නවාංශකයක් වුණත් පුරුෂ නවාංශකයක් වුණත් ස්ත්‍රී නවාංශකයකින් පුරුෂ පුරුෂයෙක් ඉපදුනත් පුරුෂ නවාංශකයකින් ස්ත්‍රීයක් ඉපදුනත් කේන්දරේ නිවැරදි. දැන් මේක මහා බාලදුවක්නේ. යකෝ උඹලට පිරිමේද ගෑනේද කියලා කියාගන්න බැරි නම් මොන වගේද කේන්දර බලන්නේ? ජ්‍යොතිෂයේ තියෙන්නේ නොදන්න දේවල් බලාගන්න. උපන් ළමයාගේ ඇඳුම පොඩ්ඩක් එහාට මෙහාට කරලා බලන්න පුළුවන් දේ යන්න එපා කේන්දර කරුගෙන් අහන්න. ඒ දරුවා අනාගතේ කැමති වෙන්නේ මොන විෂයන්ටද? ඒ දරුවාට කුඩා කාලේ හැදෙන්න තියෙන අසනීප මොනවද? ඒවට මොනවද කළ හැකි ප්‍රතිකර්ම? මේ දරුවා ඉදිරියේ දෙමව්පියන් හැසිරිය යුත්තේ මොන ආකාරයකටද? මොහුට සැරකොළොත් මොහු මහා මැරේක් වෙයිද? මොහුට ආදරෙන් හොඳින් කතා කළොත් මොහු හොඳට හැදෙයිද? අන්නේ ගුරු උපදේශ ටික අරගෙන දරුවාගේ අනාගතය සුරක්ෂිත කිරීම තදායි ඔය ඔය කේන්දරේ තියෙන්නේ. දැන් ස්ත්‍රී පුරුෂ භාවය සමහරු සමහරවිට කියනවා බුලත් කොලේ දිහා බලලා බුලතත දෙනවා මට බුලත් කොලේ තෝරලා දෙන්න. බුලත් දිහා බැලුවා පුරුෂ නැත්තම් ස්ත්‍රී කිව්වා. හරියටම හරි මේ ඉඩා පිංගලා සුසුම්නා ඉඩා පිංගලා සුසුම්නා මේ නාස්පුඩු වලින් මොන නාස්පුඩෙන්ද හුස්ම පිට වෙන්නේ කියලා පිඹුවාම තේරෙනවා. ඒ අනුව කියන්න පුළුවන් ඉපදිලා ඉන්නේ පුරුෂයෙක්ද නැත්නම් ස්ත්‍රියක්ද කියලා. තව නොයෙකුත් ක්‍රම තියෙනවා. ගුරුකුලවල නොයෙකුත් ක්‍රම භාවිතා කරනවා. ඒවට මේ ජ්‍යොතිෂය ඕන කරන්නේ නැහැ. තව එකක් තමයි නිමිත්ත. Tamanට ඇහෙන්නේ දකින්නේ පේන්නේ මොකක්ද? ඒ අනුවත් තීන්දු කරන්න පුළුවන්. උපන්නේ ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද? මම ඒක නිදර්ශනයක් පුතින් විතර කියන්නම්. දැන් මගෙන් අහනවා මේ ඉපදිලා තියෙන්නේ ගෑල් ළමයෙක්ද පිරිමි ළමයෙක්ද? මට ඇහෙනවා අම්මා කෙනෙක් හරි තාත්තා කෙනෙක් හරි කවුරු හරි පුතේ කියලා කතා කරනවා. ඉපදිලා තියෙන පුතේ. ඒක නිමිත්ත. දෛවය විසින් අපිට ඒ අවස්ථාව දෙනවා නිවැරදි උත්තරයක් දෙන්න. නැත්තම් නිමාල් කියලා කතා කරනවා. පිරිමි ළමයෙක්ගේ නමක්. ඉපදිලා තියෙන්නේ පිරිමි ළමයෙක්. ඒ වගේ බොහෝ මේ ක්‍රම භාවිතා කරලා ඉතාම සරල වූ ඉතාලම සුමුතු වූ ලේසි ක්‍රම වලින් ඔය වැඩේ කියන්න පුළුවන්. නමුත් ඊට වඩා ගැඹුරු ජීවිත කතාව හෙළි කර ගැනීම සඳහා තමයි කේන්දරය තියෙන්නේ. ඒ සඳහා විතරක් කේන්දරය භාවිත කරන්න. ඔව්. අවසාන වශයෙන් මම මේ ප්‍රශ්නේ දෙපැත්තටම දෙනවා. පෙන්චවත් මාතෙන් අහන්න කැමති මේ නවීන විද්‍යාව තුළ තහවුරු වෙන්නේ ඇති ජ්‍යොතිෂයෙන් දැන් කල්පනලා නේද? දැන් මේ මිනිස්සු දැන් විශ්වකම සේවස දැන් AI එනවා තාක්ෂණය දියුණු වී ජ්‍යොතිෂයටවත් අවුරුදු ජ්‍යොතිෂ නවීන විද්‍යාව තුළ අහුවෙන්නේ නැහැ. ජ්‍යොතිෂයට ඊට වැඩි එහා ඒකුළු දකිනවා. කොහොමද කොතනයි කියලා පත්තසත්තිගේ එක් ශ්ලෝකයක් තියෙනවා. නිස්සාර පුතුවේ නිරෞෂධි රාසා නීච මහත්වං ගතා රාජා අන්තපරාජයෝ භූවිතලේ විපර්යා කර්මස්ථිතා භාර්ය බන්ධසු බද්ධවෛරී හෘදයන් පුත්‍ර පීතෘ දේවශතා ඉත්තම භූතිමිදහං ජගත් කලියුගේ ශාස්ත්‍ර ධර්මෝ වනාන්තර්ගතං. ආනන්ද මහත්තයෝ මේ කලියුගය කියලා කලියුගේ ශාස්ත්‍ර ධර්ම වනගත වෙනවලු. නිසා ශාස්ත්‍ර ධර්ම වනගත වෙලා අර ඉන්ටර්නෙට් ජෝසවේදීන් තමයි බිහි වෙන්නේ. ඒක අර ශ්ලෝකේ මම මුලින් ඉඳන් ඉස්තර කරන්න නිස්සාර පෘථුවි. සාර වූ භූමිය නිසරු වෙනවලු. නිස්සාර පෘථුවි නිරෞෂධි රාසා ඖෂධ නිරෞෂධ දෙනවා. නිස්සාර පෘථුවි නිරෞෂධි රාසා නීච මහත්තංගත නීචයෙන් කුලහීනේ මහන්තත්වයටපත් වෙනවා. රාජා අන්තපරාජය රජදරුවන් අන්තපරාජයටපත් වෙනවා. රාජා අන්තපරාජයෝ භූවිතලේ විපර්යා කර්මස්ථිතා බමුණන් බමුණන්ට අවැසි රැකියාවලින් ඉවත් වී ඒ මුවාවෙන් වෙනත් රැකියාවන් ඉවට ආදේශ කර ගන්නවා. භාර්යේ බන්ධුසු බද්ධ වෛරී භාර්යාවන් බන්ධු වර්ගයන් සමග බද්ධ වෛරී ඇති කර ගන්නවා. භාර්යේ බන්ධුසු බද්ධ වෛරී හෘදයන් පුත්‍ර පීතෘ දේවසතා පියවරුන් පුත්‍රයන් සමග ද්වේෂ කරනවා. ඔයාදී වශයෙන් ශාස්ත්‍ර ධර්මව මන අන්තර්ගත කලියුගේ මේ සියල්ල මේ විදිහේ විපර්යාසයන් තියෙනවා කියලා කියන්නේ. ඒ නිසා ශාස්ත්‍ර දන්න දේවල් ශාස්ත්‍රය පිළිබඳව දන්න අය වනගත වෙලා නිහඬ වෙලා ඒකක්.
දැන් උදාහරණයක් වශයෙන් අපි කියවෝ මේ පෙරදිග අපරදිග කියලා කොටස් දෙකක් තියෙනවා. දැන් පෙරදිග ජ්‍යොතිර්ශාස්ත්‍රෝ වෙනත් ශාස්ත්‍රවල තමයි පුනරුත්පත්ති කියන්න පුළුවන්. මේ භෞතික භාණ්ඩ වලින් නවීන තාක්ෂණය උපයෝග කරගෙන පුනරුත්පත්ති කියන දේවල් අල්ලන්න පුළුවන්ද? බැ. ඒ නිසා ජ්‍යොතිෂය පරණ එක ඇත්ත නවීන තාක්ෂණයට අන්තර්ගත නොවන කියලා එක ප්‍රතික්ෂේප කළ යුතු විෂයක් නෙවෙයි. ඒ අන්තර් මොනවාද මේ නවීන තාක්ෂණය මේ තරම් තවම දියුණු නැහැ කියන එකයි මගේ හැඟීම. ඒ නිසා ජ්‍යොතිෂය සත්‍යයි, ජ්‍යොතිෂය විශ්වාස කළ යුතුයි, ජ්‍යොතිෂය විශ්වාස නොකළ යුතු තැන් තියෙන්නේ මේක පරිහරණය කරන පිරිස් අතර. අර ඔබතුමා කලින් අපි මාතෘකා කරගත්තා වගේ මේ හරි කිනා හොයාගන්න බැරි අපහසු තත්ත්වයක් තමයි දැනට අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඒ නිසා අර විෂය හැල්ලුවට ලක් වෙලා විෂය පිළිබඳව මිනිස්සුන්ගේ තියෙන විශ්වාසය නැති වෙලා අර ආනන්ද මහත්තයා ඍතු මේ නියාම ගැන කියනකොට චිත්ත නියාමය ගැන කිව්වා. චිත්ත නියාමයේ ශක්තිමත් නැහැ දැන් ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයෙක් ගාවට ගියාට. ඒක විශ්වාස කරන්නේ නැහැ. නැකත කලදුනත් ඒක ලොකු විශ්වාසයකින් යුතුව කරන්නේ නැහැ. චිත්ත නියාමයේ බලවත් නොවු කල්ලි ඒක ක්‍රියාත්මක වීම බොහොම මන්දගාමී. මේ තත්ත්වයක් තමයි ඒ තුළ තියෙන්නේ. ඊට පස්සේ මේ ජ්‍යොතිෂයේදී කළ යුතු සහ නොකළ යුතු වර ආනන්ද මහත්තය දැන් ඔය කිව්වේ ස්ත්‍රී පුරුෂ භාවය ගැන. ඇත්තටම ඒක මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයෙක් ගාවට යන්න ඕනේ නෑ. ඒකෙන් ස්ත්‍රී පුරුෂ භාවය ආනන්ද මහත්තය කියන්නේ දැන් නෑ කියන එක මිනිස්සු අවබෝධ කරගන්න ඕනේ නෑ. තුමා ක්‍රම කීපයක් කිව්වා මේක මෙන්න මෙහෙම මෙහෙම කියවහැ කියලා. නමුත් ඒ මහන්සිය ඒ මහන්සිය ඒකට යොදන්න නැතුව වෙන දෙයකට යොදන්න කියන එකයි තුමා කිව්වේ. දැන් මෙහෙම ඔය ඉසිභාවිතේ සඳහන් කරනවා අස්වබ් ලූතන් වාක්ෂිනං ගර්ජිතං වෙත් ඉස්සේ වර්ෂාණං වා ධ්‍යාන වර්ෂාණං වා ස්ත්‍රී නාංච චිත්තං පුරුෂයන් භාග්‍යයන් දේවෝ නජානාති කෘතෝ මනසයක්. පලාපල නොකියුතු කරුණු කීපයක් ගැන අස්වබ් ලූතන් වාක්ෂිනං ගර්ජිතං වෙත් කියන්නේ මේ දුවන අස්යාගේ පිම්ම ගැන. අද දුවන අද ජයග්‍රහණ කරන අස්යා හෙට පරදිනවා. ඔය විදිහට කාන්තාවගේ හිත ගැන මේ තියෙන සිතුවිල්ල කාන්තාව තිබියක් යනකොට වෙනස් කරනවා කාලේ ඉක්මන නිසා. ඒ නිසා මේ ජෝසි පලාපල නොකිය යුතු තැනුත් අද මේ නවීන පරපුර ඒවා උපයෝගය කරගෙන පලාපල කියන්නේ කියලා තවත් මේ විෂය හැල්ලුවට ලක් කරන පත්තර පත්තරා තියෙනවා. එතකොට දැන් මේ දැන් තව ප්‍රශ්නයක් මට මගේ හිතුණා. දැන් මේ සමාජයේ තියෙන එක ජීවන වේදිකාවට සනි දැන් සනි ලැබලා තියෙනවා. ඔයාට අනිවාර්යෙන් මේක මේ කරන්න අනිවාර්යෙන් උත්තර දාන්න. එහෙම නැත්නම් මේ ගල් මොකක් හරි එකක් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔයා අන මාතේ බය කරන්නේ පාතාල කිව්වේ. ඇත්තටම සනි ලැබුණ පස්සේ මිනිස්සු බය වෙනවා. දැන් ජෝතිර් වේදියා ගාව ගියාම තමයි පෞලි ජෝතිර් වේදියා ගාව යම් යම් බයම කැපී ඉන්න පුළුවන්. ඉතින්දී ඇත්තටම මේ දේ කරන්න ඕනේ. මේවයි. ඒක මම අන්ද මාතේ කරුලි ඔබතුමාට. හරි. පලාපල නිවාරණය කරගන්නා වූ ක්‍රම කීපයක් ගැන සඳහන් කරනවා බලංගුණ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ. යෝගිනට ග්‍රහපල සිස්සන්න තරම් බලපාන්නේ නැත. යෝග භාවනා බලයෙන් මේ මැඩලිය හැකිය. යෝග භාවනා බලයෙන් පමණක් නොව වෙන විවිධ ශාස්ත්‍රීය ක්‍රම උපයෝගයෙන්ද මේ මැඩලිය හැකිය. මෙය විය යුතුමිය, මෙය වැළැක්විය නොහැක. ජ්‍යොතිර් ශාස්ත්‍රය නොකියයි. මෙය විය හැකි වෙන්නට ඉඩ ඇතයි. ඒ කියයි. එය වැඩි කර ගැනීම හෝ අඩු කර ගැනීම නිසාගේ වර්තමාන ක්‍රියාමාර්ගය අනුවන්නකි. යෝග භාවනා බලයෙන් මේ මැඩලිය හැකිය. නිසා මැණික් ගලක් දාන්න යන සල්ලි නැති කෙනෙකුට මැණික් ප්‍රතිකාර කියලා ක්‍රමයක් ජෝසිය තියෙනවා. හැබැයි ඉතින් ඒක නැති අයට මේ වගේ දේවල් කරන්න පුළුවන්. එකක්. අනිත් එක අද ගොඩක් අයට රාහු, කේතු, කුජ, ශනි මේ හතර දෙනා ඔය ග්‍රහ මණ්ඩලයේ වෙනත් ගම් වලින් හඳුන්වන්න ගත්තොත් පලාපල කියලා ඉවරයි. ගොඩක් අය විශ්වයෙන් ඈත් වෙනවා. ආනන්ද මහත්තයාගේ ඊටට. හොඳ කතාවක් කියද කියලා නේද? මේ පාතාල ගැන කතා කරනවා මේ දවස්වල ඉඳන් මාත් කතා කරන්නේ. පාතාල කරුවන් තමන්ගේ ගෝලියෙක් කියවනවා කවහරි බය කරලා මොනවහරි වැඩක් කරගන්න. කේන්ද්‍ර කරුවන් ගලක් විකුණ ගන්න, යන්ත්‍රයක් විකුණ ගන්න, එවන්නේ කාටවත් දන්නවද? කේන්ද්‍ර පාතාල කරුවන් එවන්නේ සෙනසුරුව. මේ එවන්නේ සෙනසුරු මේ දාගන්න ගල නැත්තම් දාගන්න යන්ත්‍රේ. මේ කතාව ජ්‍යොතිෂය පිළිබඳ කතාව කරත් වඩා නිකන් ශාස්ත්‍රීය වලින් යුතු කතාවක් නෙවෙයි, පන්තියක් නෙමෙයි. මේ කාරණාව විතරක් මම කියන්නම්. ධනය ඉපයීම සඳහා තියන්නා වූ අතිවිශිෂ්ට යෝගයක් තමයි ලක්ෂ්මී යෝගය. කවුද හදන්නේ? අනේ මේ පුළුවන් තරම් බැනුම් අහනවා. නොණ්ඩියා, හමේ රෝගියා, නාකියා, කැතයි,
දුකමයි, කකුල් කඩනවා, වද බන්ධන, ඉරේවිලංගුවේ ප්‍රියන්ගෙන් වෙන් කරනවා, අප්‍රියන් සමග එක් කරනවා. කවුද මේ සෙනසුරු? ලක්ෂ්මී යෝගේ හදන්නේ සෙනසුරු. කවුද වදන්නේ? කවුද සාකච්ඡා කරන්නේ? සෙනසුරාදා දවසක් විය යුතුයි, ශනි හෝරාව විය යුතුයි, ශනි හිමි කුම්භ ලග්න විය යුතුයි, ශනි හිමි පක්ෂය, ශනිට හිමි පක්ෂයාගේ දිසාව විය යුතුයි. ලක්ෂ්මී යෝගය මේ ලෝකේ තියෙන හොඳම ධන යෝගය හදන සෙනසුරුට අපහාස කරනවා, සෙනසුව රුව බය කරන්න ඉදිරිපත් කරනවා මංකොල්ල කෑම සඳහා. ඒ හැර සෙනසුරුගෙන් ওই විදිහේ අපලයක් නැහැ. සෙනසුරු තමයි හાર્ඩ් ට්‍රේනින්ග් එකක් දෙන්නේ, දුෂ්කර පුහුණුවක් දෙන්නේ. ඔබ හැදියන්, ඔබ මූණ දීපන්, ඔබ බේරියන්, උඹේ හිසට, උඹේ අත හෙවනල්ල විය යුතුයි කියන අදිෂ්ඨානය දෙන්නේ සෙනසුරුටයි. ඒ නිසා වන්දනා කරන්න සෙනසුරුට, ගෞරව කරන්න සෙනසුරුට, සෙනසුරු දෙන පණිවිඩය ඉගෙන ගන්න. ඔබේ දියුණුව එතන් සිට ආරම්භ වෙනවාමයි. නෑ සත්‍ය විද්‍යාව පිළිබඳ සිවිල් දානම ජයවා නිවෘත්ති දේ